නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් වූ අරහත් වූ නුවණ යනු කුමක්දයි නොදන්නා ලෝකයට සැබෑම නුවණ මතුකර පෙන්වා වදාළා වූ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේට නමස්කාර වේවා අති උත්තමනීය 550 ජාතක පුත් වහන්සේගේ 45 වැනි රෝහිණී ජාතක දේශනාව සේයෝ අමිත්තෝ මේධාවි යංචේ බාලානුකම්පකෝ පස්ස රෝහිණිකං ජම්මින් මාතරං හන්ත්වාන සෝචතිති අනුකම්පා කරන යම් බඳු බාලයෙක් ඇද්ද ඔහුට වඩා නුවණ ඇත්තා වූ පසමිතුරා උතුම් වේ බාල වූ රෝහිණී නම් නුවණ ඇත්තිය බලවල මා මරා ශෝක කරන්නේය අනුවණ සත්‍යයන්ගෙන් පිරිච්ච ලෝකේ සැබෑම නුවණ දන හඳුනාගත් සැබෑම නුවණින් යුතු උතුමාණන් වහන්සේ සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේ බව යම් තරමින් හෝ අවබෝධ කරගන්නට තම තම නුවණින් අවබෝධ කරගන්නට තරම් වාසනාවන්ත වූ නුවණක් ලැබූ වාසනාවන්ත පින්වත්නි මේ මොහොතේදී අපි සෝදානම් වන්නේ 550 ජාතක පුත් වහන්සේගේ තවත් එක් ජාතක දේශනාවකට සිත කය වචන යොදවාගෙන අපේ ජීවිතය තව තවත් ආධ්‍යාත්මික වගේම ලෞකික අංශයෙන්ද දියුණු කරගන්න උපකාරයක් ලබා ගන්නයි මේ මොහොතේදී අපි සෝදානම් වන්නේ. පින්වතුනි ගාථාව අර්ථය ප්‍රකාශ වුණා. මෙහි වචනාර්ථයන් විමසා බැලුවොත් මේධාවීති කියලා කියන්නේ නොන ඇති ඥානවන්ත යංචේ බාලානුකම්පකෝති මෙහි චේති කියන ඒ නාමයක් තියෙනවා මේකෙන් අදහස් කරන්නේ යම්කිසි මෝඩෙක් අනුකම්පා කරත් ඒ මෝඩයාගේ අනුකම්පාවට වඩා සිය ගුණයෙන් දහස් ගුණයෙන් නොන ඇති පසමිතුර ශ්‍රේෂ්ඨයි කියන අර්ථය යන්ති කියන්නේ අතිශ්‍රේෂ්ඨයි කියන අර්ථය මොකද මාතරං හන්ත්වාන සෝජිතී මේ ජම්මින්ති කියන්නේ පහත් ඒ වගේම මෝඩගෙනා මාතරං හන්තාන සෝචතිති මැස්සන් මරනවා කියලා මව දැන් මැරුවා මරලා අනේ මගේ මව මැරුණා කියලා අඬනවා කියන අර්ථය තමයි මේ ගාථාවෙහි වචනාර්ථයන් විමසනකොට අපට දැනගන්න තියෙන්නේ පින්වත්නි මේ ජාතක දේශනාව සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේ ජේතවනාරාමේ ඉන්නකොට මේ රෝහිණී කියන අනේ පිළිමහසිතානන්ගේ එක් දාසියක් කරබයා තමයි දේශනා කළේ මේ රෝහිණී කියන දාසියගේ මෑණියෝ මේ අනේ පිළිමහසිතතුමාගේ ගෙදර සේවය කරන සේවිකාවක් දවසක් රෝහිණී කියන තනත්තියගේ මව මේ රෝහිණීට ප්‍රකාශ කරනවා තමන්ගේ ශරීරය පුරා ඒ කියන්නේ ශරීරයේ වටේ මැස්සො ගැවසෙන නිසා රෝහිණීට කියනවා රෝහිණී මගේ ඇඟේ මේ මැස්ස වහලා ඉන්නවා මොන් එලවන්න කියලා. මේ රෝහිණී කියන්නේ බොහොම මෝඩ තැනැත්තියක්. ඒක නිසා මම බය වෙන්න එපා කියලා ඒ ළඟ තිබ්බ මෝල් ගහක් අරගෙන දෑතෙහි වැර යොදලා අර මෑණියන්ගේ හිසේ වහලා හිටපු මැස්සෙකුට පහරක් එල්ල කරනවා. මැස්ස මරණ අදහසින් ප්‍රහාර එල්ල කරා මේ යන්නේ මෑණියෝ. ඉතින් මෑණියෝ එතන මී යනවා. ඒ වෙලාවේ මේ රෝහිණී මහත් හඬින් හඬන්න පටන් ගන්නවා අනේ මගේ මේ අම්මා මිය ගියා අම්මා මැරුණා කියලා. ඉතින් අනේ පිළ මහ සිතානෝ මේ සිද්ධිය දැනගෙන බුදුරජාණන් වහන්සේට සැලකරනවා මෙන්න මේ විදිහේ මෝඩ අයත් ඉන්නවා බුදුරජාණන් වහන්සේ මගේ ගෙදරද මෙන්න මේ විදිහේ සිද්ධියක් වුණා කියලා. ඒ වෙලාවේ බුදු පියාණන් වහන්සේ අනේ පිළ මහ සිතතුමනේ දැන් විතරක් නෙමෙයි ඉස්සරත් ওই විදිහටම ওই සිද්ධිය වුණා කියලා අතීත කතාව දේශනා කරනවා. පින්වත්නි අතීත කතාවත් මේට සමානමයි මේ මවම තමයි ඒ කතාවෙත් මවෙලා උපදින්නේ
ඒ රෝහිණී කියන තැනැත්තිය එදා ඒ රෝහිණී කියන නමින් උපදිනවා. එදත් ඒ සිටුපවුලක තමයි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. සිටුතුමා හැටියට අපේ බෝධිසත්වයන් වහන්සේ තමයි ඒ කාලේ වාසය කරන්නේ. ඉතින් ඒ කාලේ ඒ වාසය කරන සිටුතුමා ඒ විදිහට අර තමන්ගේ මව මරණයටපත් කරපු රෝහිණී අරබයා මේ ගාථා ප්‍රකාශ කරනවා. ඒ ගාථා බුදු පියාණන් වහන්සේ මේ වෙලාවෙත් මතු කරලා දක්වනවා. ඒ අර්ථය නැවත මතක් කරගත්තොත් අපට මේ අනුකම්පා කරන අතර නුවණ තියන අය වගේම නුවණ නැති අයත් ඉන්නවා. ඉතින් මෙහිදී ප්‍රකාශ කරන්නේ අනුකම්පා කරත් ඒ අනුකම්පා කරන නුවණ නැති කෙනාට වඩා අනුකම්පා නොකරන නුවණ තියෙන කෙනා උතුම්. මොකද තමන්ගේ මේ මවගේ හිසේ වහපු මැස්ස මරණ අදහසෙන් මේ මෝඩ තැනැත්තිය තමන්ගේම මව මරලා සෝක් කරා. ඉතින් ඒ වගේ තත්ත්වයන්ට පත් වෙන්න සිද්ධ වෙන්න පුළුවන් මේ මෝඩය ආශ්‍රය කිරීමෙන්. ඒක නිසා මේෙන් අපට හොඳ පාඩමක් ලබා ගන්න පුළුවන්. පාඩම් ගොඩක් අපේ නුවණ මත ලබා ගන්නට පුළුවන්. විශේෂ පාඩමක් මෙහි තියෙනවා බලන්න පින්වත්නි. එදා ඒ ඉපදිච්ච දුව සහ මවම තමයි මේ භවයේදීත් ඒ විදිහට උපදින්නේ. පුරුද්ද කියන එක සංසාරේ පුරා එන දෙයක්. අපි වුණත් මෝඩ විදිහට කටයුතු කරොත් ඒ මෝඩ විදිහට කටයුතු කරන එක හදා නොගත්තොත් දිගින් දිගට පුරුද්දක් විදිහට යනවා. මෝඩකම නැති වෙන්න බුදු පියාණන් වහන්සේ දේශනා කරපු හොඳම ඖෂධයක් තමයි නුවණැති අය ආශ්‍රය කිරීම සහ ඒ උතුමන්ගෙන් කළයුත්ත නොකළයුත්ත නිතර විමසීම. එහෙම විමසනකොට තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ නුවණ වැඩෙන්නේ කියලා. නිසා අපිත් අපේ මේ නුවණ මද වැඩ සාමාන්‍යයෙන් නුවණ නැති කෙනාට තමන්ගේ නුවණ නැති බව පේනව අඩුයි. ඒ පේන තව කෙනෙක්ට. එහෙම පෙනෙන්න නම් ඔහු ඒ බව නිතර නිතර ඉමසා දැනගන්න ඕනේ. නුවණ නැතිකම දුරු කරගන්න තියෙන හොඳම ක්‍රමය තමයි ඒ ක්‍රමය. ඒ නිසා අපි නුවණ ඇති අය ඇසුර තුළින් අපේ උතුම් වූ ගුණ ජීවිතය ඥාණයෙන්ද පුරව ගන්නවා කියන අදිෂ්ඨානයෙන් මේ ජාතක දේශනාවේ අවසානයට නගා වුණු. එහෙම නැත්නම් මේ අවසන් වෙච්ච වෙලාවේ අදිෂ්ඨානයක් ඇති කරගත්තු. ඒ තමයි මේ ජාතක දේශනාවෙන් ලබා ගන්න පුළුවන් හොඳම පණිවිඩයක් වන්නේ. අවසානයේදී බුදු පියාණන් වහන්සේ පූර්වාපර සන්ධි ගලපලා දේශනා කරනවා. මේ සිද්ධිය වගේම අතීතයේ සිද්ධ වෙච්ච සිද්ධියේ මේ දුවත් ඒ දුවමයි, මේ මවත් ඒ මවමයි. ඒ කාලේ සිටුතුමා වෙලා ඉපදුනේ දැන් බුදු බවට පසු සිටින මමයි. මේ ආකාරයෙන් බුදු පියාණන් වහන්සේ පූර්වාපර සන්ධි ගලපලා මේ ජාතක දේශනාව අවසන් කරනවා. පින්වත්නි, මේ තුලින් අපේ ගුණය ඊටත් වඩා ඥාණය වර්ධනය කරගන්න බොහෝ උපකාරයක් ලැබුණා. ඉතින් කෙලෙස් නසන්නට, ඥාණය දිනු කරගන්නට මෙයින් ලැබිච්ච පිටුවහල අපට මෙවමනයි කියලා හිතන්නට බෑ. එහි දිනු අපට තේරෙන්නේ අපි ඊතාව නුවණැති බවට පත් වෙච්ච දවසකයි.